අර මැතිවරණේ පෙන්වන්න බෑ වගේ ගතියකින් තමයි විධායකයේ කට්ටිය වැඩ කරන්නේ ජනාධිපති කැබිනට් මණ්ඩලය මේක නිසා අද වෙනකොට රට ඇතුලේ අර 2022 ජූලි මාසේ වුණා වගේ රට ඇතුලේ විශාල ආතතියක් නැවත නිර්මාණය වෙලා තියෙනවා මේ මැතිවරණයට විරුද්ධව විධායකයේ හැසිරීම සම්බන්ධව අතරෝ මේක හරිම කනගාටුදායක තත්ත්වයක් මම විශ්වාස කරන විදිහට අපේ රටේ දැන් ඉන්න ජනාධිපතිවරයයි අගමැතිවරයයි දෙන්නම රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මේ දෙන්න ගැනම කියවෙන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ඇතුලේ හැදිච්ච නායකයෝ දෙන්නෙක් කියලා මේ දෙන්නම පාර්ලිමේන්තුවේ අවුරුදු 30කට වඩා ඉඳලා තියෙනවා මේ දෙන්නම ප්‍රජාතන්ත්‍රවාදයේ ABC හොඳට දන්නවා මේගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් මේ ප්‍රශ්නේ මැතිවරණ ගැන මීට ඉස්සර වැඩ කරලා තියෙනවා හැබැයි අද මම ඊටාම කනගාටුවෙන් කියන්නේ මේ දෙපළගේම අර යම්කිසි ප්‍රජාතාන්ත්‍රික ගතියක් තමන්ගේ නමත් එක්ක ගැට ගැහිලා තිබුණා නම් ඒ සායම යන විදිහට තමයි මේ මැතිවරණයට AI ප්‍රතිචාර දක්වන්නේ මම කියන්නේ මේක කරන්න එපයි කියලා අපිට මේ මහත්තුරු ගැන විශාල ගෞරවයකුත් තියෙනවා මේ වැඩේ මෙහෙම කරන්න එපා රටේ ජනමතය මෙතන පළාත් පාලන ආයතන දැන් අවුරුද්දක් විතර ප්‍රමා වෙලා තියෙනවා සභිකයෝ පත් කරන එක ඒක පත් කරන්න ඕන දෙක රටේ ජනමතය කොහාටද තියෙන්නේ කියන එක රටටත් ජාත්‍යන්තරයටත් දැනගන්න ඕන අපිට දැනගන්න ඕන ඒක බොරු කරන්න බෑ තුන්වෙනි එක දැන් මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව මැතිවරණයක් කැඳවලා නාම යෝජනා අරගෙන දිනයත් දැනුම් දීලා ඉවරයි දැන් මේ වාගේ වෙලාවක මේ නිකන් එහාට මෙහාට යන මේක කල් දාන්න තැත කැවීම නැත්තම් දැඟලීම ඇතුලේ වෙන්නේ ඔය ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු කණ්ඩායම නියෝජනය කරන දේශපාලන අදහසට කිසිම ඉඩක් සමාජයේ නැති වෙන එක මම මේ ඉස්සරත් කිව්වා මාධ්‍ය හමුවක 1975 දී ඒ කාලේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව මැතිවරණයකට යන එක වැළැක්ුවා වලක්කලා අවුරුදු දෙකක් කල් දැම්මා අන්තිමට ඒ පක්ෂේ හේදිලා ගියා පක්ෂෙම 90ක් විතර මන්ත්‍රීවරු හිටපු පක්ෂේ 7ට බැස්සා හේදිලා ගියා ඒ වගේම 1982 ජනමත විචාරණයක් දාලා ඡන්දේ කල් දාන්න ගිහිල්ලා 94 ඒ පක්ෂේ හේදිලා ගියා නිසා මම කියන්නේ මේ කරන වැඩෙන් මේක තවත් කරන්න ගියොත් වෙන්නේ පොඩි හරි ඡන්දයක් ඉතුරු වෙලා තිබුණා නම් කැබිනට් මණ්ඩලයේ ඉන්න අයගේ එහෙම නැත්නම් ওই ප්‍රධාන ධාරාවේ පක්ෂෙට ඒ සියල්ලම නැති වෙලා යනවා හේදිලා යනවා මේක මම දන්නවා ඇත්තටම මම දන්නවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමහර නායකයෝ මේක ඉන්න අපි කියන්නේ ස්ට්‍රැටජිස්ලා එහෙම නැත්නම් ඒකේ උපක්‍රම තෝරන සමහර නායකයෝ මේක දන්නවා ඒකයි එතුමාලා වැඩි එළියට ඇවිල්ලා මේ ඡන්දේපා කියලා කියන්නේ යන්නේ නැත්තේ නමුත් අගමැතිතුමා ජනාධිපතිතුමා දාලා මේ ඡන්දේපා කියලා කියන ස්ලෝගන් එක සටන් පාඨ ඉස්සරහට දාන්න ගිහිල්ලා මේ ප්‍රධාන ධාරාවේ දේශපාලන ව්‍යාපාරය සම්පූර්ණම සුද්ධ වෙලා යන්න ඉඩ තියෙනවා සම්පූර්ණම සුද්ධ වෙලා යන්න ඉඩ තියෙනවා ලංකාවේ එකම ප්‍රාදේශ සභාවක්වත් දිනන්න බැරි වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා මම කියන්නේ මේ ඡන්දේ කල් දාන ව්‍යාපාරෙන් ප්‍රජාතන්ත්‍රවාදීන් විදිහට නම් හැසිරෙන්නේ අයින් වෙන්න ඡන්දේ කල් දාන්න කැස කවන්න එපා දැන් දේශපා දැන් විභාගයට පාඩම් කරන පුද්ගලයා විභාග එපා කියලා වැඩ කරන්න ගත්තොත් කවදාකවත් ඔහු විභාගයෙන් පාස් වෙන්න වෙන්නේ දුවේ දන්නව ඇතිනේ වැරද්ද ඇයි සර් මහත්තයා රටේ ඉඳලා සල්ලි එවන්නේ උන්ඩියල් හරහානේ රට සල්ලි මෙහෙම එවන එක නීති විරෝධී කියලා අපි දැනන් හිටියේ නෑ සර් මහන්සියෙන් රුපියන මුදල් නීති විරෝධී වෙවීමෙන් පෞලේ උදවියත් අසරණ වෙනවා ඒ නිසා වැදගත් විදියට රුපියන මුදල් බැංකුව හරහාම ගෙදරට එවන්න ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශය පණවිඩයක්